දැන් හුඟක් දරුවෝ හිතනවා ප්‍රශ්නෙට උත්තර ලීලි ඉවරයි කියලා. උත්තර ලීලි ඉවර නැහැ. ප්‍රශ්නේ අහන්නේ සාපේක්ෂ අනුක ස්කන්ධය නිර්ණය කරන විදිහ. දැන් අපි ලියලා තියෙන්නේ මෞලික ස්කන්ධය ගණනය කරන්න පුළුවන් කියලා. එතකොට මේ වෙලාව වෙනකොට ඒ ලොග් ගණකේ මතක හිටලා නැත්නම් ඒකේ තේරුම ප්‍රමාණවත් තරම් පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩමට අභ්‍යාස කරලා නැහැ කියන එක. එතකොට පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩමට ප්‍රමාණවත් තරම් අභ්‍යාස කරලා නැත්නම් දුවලා පුතලාට පුළුවන්. එතකොට අපිට අමාරුයි මේ වගේ සුළු කිරීමක් දීර්ඝ ගුණ කිරීම් දීර්ඝ බෙදීම් වලින් කරන්න. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ලඝු ගණක බලලා ඒ ලඝු ගණක වලින් සුළු කිරීම කරන්න. 1980 සිට මේ දක්වා පසුගිය අපොසු උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්නවල පිළිතුරු විවරණය කිරීමේ වැඩපිළිවෙල යටතේ තවත් ප්‍රශ්නයක පිළිතුරු විවරණයක්. අද මම සාකච්ඡා කරන්නේ 1980 හත්වෙනි ප්‍රශ්නේ ඒ කොටස. මේ ප්‍රශ්නය පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩමට අදාළ ප්‍රශ්නයක්. එතකොට මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න කලින් පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩම ඉගෙනගෙන තියෙන්න ඕනේ. පදාර්ථයේ වායුමය අවස්ථාව මාස්ටර් ක්ලාස් එකේ 12 පාඩමේදී මම ඉගැන්නුවා පරිපූර්ණ වායු සමීකරණයේ විකල්ප ස්වරූප කියලා කොටසක්. එතකොට මෙන්න මේ කොටසට අදාළව තමයි මේ ප්‍රශ්නය ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට ඒ සිද්ධාන්ත කොටස මතක නැත්නම් ප්‍රශ්නයට පිළිතුරු ලියන එක නතර කරලා ඉස්සෙල්ලා මේ සිද්ධාන්ත කොටස සටහන් පොතේ බලලා මතක් කරගෙන ඉන්න. යම්කිසි දරුවෙක් පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩම මේ වෙනකන් ඉගෙන ගන්න නැත්නම් ඒ දරුවට පුළුවන් අමිල ගුරු මාස්ටර් ක්ලාසස් ඇප් එක ෆෝන් එකට හරි කම්පියුටර් එකට ඉන්ස්ටෝල් කරගෙන අදාළ මාස්ටර් ක්ලාස් එකට සහභාගී වෙලා පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩම සම්පූර්ණයෙන්ම ගෙදර ඉඳලම ඉගෙන ගන්න. ඊට අදාළ ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දොදලා තියෙනවා. ඒ ලින්ක් පාවිච්චි කරලා ෆෝන් එකට හරි කම්පියුටර් එකට හරි අමිල ගුරු මාස්ටර් ක්ලාසස් ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. අපි දැන් බලමු ප්‍රශ්නය. ප්‍රශ්නේ කොටස් දෙකයි. පළවෙනි කොටස වායු පරිපූර්ණ ලෙස හැසිරෙයි උපකල්පනය කරමින් ඒ වායේ සාපේක්ෂ අනුක ස්කන්ධය නිර්ණය කිරීම සඳහා පරිපූර්ණ වායු නියමය උපයෝගී කරගන්නේ කෙසේදයි පහදා දෙන්න. එතකොට අපිට මතක් වෙන්න ඕනේ අපි ඉගෙනගෙන තියෙනවා පරිපූර්ණ වායුවක් සඳහා PM සමානයි DRT කියලා සමීකරණයක්. එතකොට මේ සමීකරණයම මතක් වෙන්න ඕනේ ඇයි? මේ සමීකරණේ තියෙනවා අදාළ වායුවේ මෞලික ස්කන්ධය කියන භෞතික රාශිය. එතකොට වායුවේ මෞලික ස්කන්ධය දන්නවනම් අපිට පුළුවන් වායුවේ සාපේක්ෂ අනුක ස්කන්ධය තීරණය කරන්න. අපි සාමාන්‍යයෙන් ගණන් හදනකොට කරන්නේ වායුවේ සාපේක්ෂ අනුක ස්කන්ධය තීරණය කරලා ඒ අනුව වායුවේ මෞලික ස්කන්ධය තීරණය කිරීම. එතකොට මෙතනදී කරන්න තියෙන්නේ ප්‍රතිවිරුද්ධ අතට වායුවේ මෞලික ස්කන්ධය මේ සමීකරණය තීරණය කරලා ඒ අනුව අපිට පුළුවන් වායුවේ සාපේක්ෂ අනුක ස්කන්ධය කියන්න. එතකොට මේ සමීකරණය අපිට ලැබෙන්නේ PV සමානයි NRT කියන සමීකරණයෙන්. PV සමාන NRT කියන සමීකරණය තමයි අපි පරිපූර්ණ වායු නියමය කියලා හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රශ්නෙන් බලාපොරොත්තු වෙන පිළිතුරේ අඩංගු විය යුත්තේ පරිපූර්ණ වායු නියමයෙන් ආරම්භ කරලා අදාළ වායුවේ සාපේක්ෂ අනුක ස්කන්ධය නිර්ණය කරන ආකාරය පියවරෙන් පියවර දැක්වීම. එතකොට අපි ආරම්භ කරමු පැහැදිලි කිරීම පරිපූර්ණ වායු සමීකරණේ. අපි ලියමු පරිපූර්ණ වායුවකට PV සමානයි NRT. අපිට පුළුවන් මෞල ගණන ස්කන්ධයේ ඇසුරෙන් ආදේශ කරන්න. අපි රසායනික ගණනය පළවෙනි මාස්ටර් ක්ලාස් එකේදී ඉගෙන ගත්තා මෞල ගණන සමානයි ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. ඒතර මේ සමීකරණය මෙතන යොදනවා. මෞල ගණන වෙනුවට අපි ලියනවා ස්කන්ධයේ බෙදීම මෞලික ස්කන්ධය. ඒතර මේ විදිහට ආදේශ කරන්න පුළුවන්. ඒතර මේ සමීකරණය වළංගු වෙන්නේ පරිපූර්ණ වායුවකට. එතකොට මේ සමීකරණය දෙපසම ගුණ කරන්න පුළුවන් මෞලික ස්කන්ධයෙන් දෙපසම බෙදන්න පුළුවන් පරිමාවෙන්. එතකොට අපිට ලැබෙනවා PM සමානයි M බෙදීම VRT. එතකොට මේ ප්‍රකාශය වළංගු වෙන්නේ
පරිපූර්ණ වායුවකට ස්කන්ධය බෙදීම පරිමාව කියන්නේ මොකක්ද ස්කන්ධය බෙදීම පරිමාව කියලා හඳුන්වන්නේ ඝනත්වය රසායන විද්‍යාවෙදිත් අපි ඉගෙන ගන්නවා භෞතික විද්‍යාවෙදිත් ඉගෙන ගන්නවා ස්කන්ධය බෙදීම පරිමාව කියන්නේ ඝනත්වය ඉතින් අපි ලියන්න පුළුවන් මේ විදිහට සමීකරණය ඉතින් මේ සමීකරණය වළංගු වෙන්නේ පරිපූර්ණ වායුවකට එතකොට මේ විදිහට අපිට අදාළ සමීකරණය ව්‍යුත්පන්න කිරීම පියවරෙන් පියවර කරන්න පුළුවන් ඊළඟට අපි කරන්න ඕනේ මේ සමීකරණය පාවිච්චි කරලා මෞලික ස්කන්ධය තීරණය කිරීම කොහොමද මේ සමීකරණය පාවිච්චි කරලා මෞලික ස්කන්ධය තීරණය කරන්නේ අපිට අවශ්‍ය වෙනවා වායුවේ ඝනත්වය වායුවේ උෂ්ණත්වය සහ වායුවේ පීඩනය එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ දීලා තියෙන වායු නිදර්ශකය අරගෙන ඒ වායු නිදර්ශකයේ පීඩනය ඝනත්වය සහ උෂ්ණත්වය මැන ගැනීම දී ඇති වායු නිදර්ශකයේ පීඩනය ඝනත්වය සහ උෂ්ණත්වය මැන ගැනීම ඊට පස්සේ ඒ අගයන් PM සමානයි DRT කියන සමීකරණයට ආදේශ කරන්න ඕනේ එහෙම වෙන්න වායුව පරිපූර්ණ වෙන්න ඕනේ ප්‍රශ්නේ දීලා තියෙනවා වායුවල පරිපූර්ණ හැසිරීම උපකල්පනය කරන්න කියලා ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනදී අදාළ වායුව පරිපූර්ණ ලෙස හැසිරෙනවා කියලා උපකල්පනය කරනවා කියලා ලියන්න එතකොට මේ වායුව පරිපූර්ණ ලෙස හැසිරෙනවා කියලා උපකල්පනය කරලා අපිට පුළුවන් මේ අගයන් SI එකක වලින් මේ සමීකරණයට ආදේශ කරන්න එම අගයන් SI ඒකක වලින් ඉහත සමීකරණයට ආදේශ කිරීම එතකොට අපිට ගණනය කරගන්න පුළුවන් වායුවේ මෞලික ස්කන්ධය මගින් වායුවේ මෞලික ස්කන්ධය ගණනය කළ හැකිය දැන් හුඟක් දරුව හිතනවා ප්‍රශ්නෙට උත්තර ලියලි ඉවරයි කියලා උත්තර ලියලි ඉවර නැහැ ප්‍රශ්නේ අහන්නේ සාපේක්ෂ අනුක ස්කන්ධය නිර්ණය කරන විදිහ දැන් අපි ලියලා තියෙන්නේ මෞලික ස්කන්ධය ගණනය කරන්න පුළුවන් කියලා. එතකොට අපි ලියන්න ඕනේ ගණනය කරපු මෞලික ස්කන්ධේ වායුවේ මෞලික ස්කන්ධයෙන් වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය නිර්ණය කළ හැකිය දැන් පිළිතුරු ලියලා අවසානයි. එතකොට මෙන්න මේ විදිහටයි මේ ප්‍රශ්නේ පළවෙනි කොටසට පිළිතුරු ලිවිය යුත්තේ. දැන් අපි දෙවෙනි කොටස බලමු. සෙල්සියස් අංශක 27 දී සහ පීඩනයේ රසදිය මිලිමීටර 740 යටතේදී වායුවකින් ග්‍රෑම් 0.75ක පරිමාව ඝන ඩෙසිමීටර 0.632ක් වේ. වායුව පරිපූර්ණ ලෙස හැසිරේ යයි උපකල්පනය කරමින් වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය ගණනය කරන්න. එතකොට අපිට මේ සමීකරණය සුරෙන් ගණනය කරගන්න පුළුවන් වෙන්නේ වායුවේ මෞලික ස්කන්ධය. ප්‍රශ්නේ දීලා තියෙනවා වායුව පරිපූර්ණ ලෙස හැසිරේ යයි උපකල්පනය කරන්න කියලා. එතකොට අපිට ගණනය කරන්න පුළුවන් වායුවේ මෞලික ස්කන්ධය. කොහොමද වායුවේ මෞලික ස්කන්ධය ගණනය කරන්නේ DRT බෙදීම P එතකොට වායුවේ ග්‍රෑම් 0.75ක පරිමාව ඝන ඩෙසිමීටර 0.632 කියලා දීලා තියෙනවා එතකොට වායුවේ ඝනත්වය
ස්කන්ධය ග්‍රෑම් වලින් දීලා තියෙන්නේ 0.75 කියලා. එතකොට ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 10 ඍණ 3 වෙනි බලයෙන් ගුණ කරනවා. එතකොට වායුවේ ස්කන්ධය කිලෝග්‍රෑම් 0.75 ගුණ කිරීම 10 ඍණ 3 වෙනි බලය. පරිමාව ඝන ඩෙසිමීටර 0.632. එතකොට පරිමාව ඝන මීටර 0.632 ගුණ කිරීම 10 ඍණ 3 වෙනි බලය. ගණ ඩෙසිමීටර ගණ මීටර කරන්නේ 10න් බෙදලා වෙන විදිහකින් ගොත් 10 ඍණ 3 වෙනි බලයෙන් ගුණ කරලා. එතකොට ඝනත්වය ගුණ කිරීම R. කෙල්විනේට මවුලේට ජූල් 8.314. ගුණ කිරීම වායුව පවතින නිරපේක්ෂ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 තියෙනවා කියන්නේ ඒ කියන්නේ කෙල්වින් 300යි උෂ්ණත්වය. වේදීම වායුව පවතින පීඩනය වායුව පවතින්නේ රසදිය මිලිමීටර 740ක පීඩනය කියලා කියන්නේ. එතකොට වායුගෝල 740 බෙදීම 760 වායුගෝල පැස්කල් කරන්න 1.013 ගුණ කිරීම 10^5 ගුණ කරන්න. එතකොට මෙන්න මේ විදිහට SI එකක සමග සියලුම අගයන් ආදේශ කළ යුතුයි. එතකොට සියලුම අගයන් SI එකක වලින් ආදේශ කළ නිසා පිළිතුර ලැබෙන්නේ අදාළ SI එකකෙන් මෞලික ස්කන්ධයේ SI එකකයේ මෞලයට කිලෝග්‍රෑම්. දහය බල සුළු කරලා ඉමු. 10 ඍණ 3 වෙනි බලයට 10 ඍණ 3 වෙනි බලයේ සුළු වෙනවා. 300 කියන්නේ 3 වරක් 10 දෙවෙනි බලය. 10 දෙවෙනි බලයක් සුළු වෙනවා. එතකොට ඉතිරි 10 3 වෙනි බලයක් හරේ. එතකොට හරේ ඉතිරි 10 3 වෙනි බලය ලවයට එනකොට ಗುಣ කිරීම 10 ඍණ 3 වෙනි බලය. 740 10ෙන් බෙදුවාම 74යි 760 10ෙන් බෙදුවාම 76යි දෙකෙන් බෙදන්න පුළුවන් 74 දෙකෙන් බෙදුවාම 37යි 76 දෙකෙන් බෙදුවාම 38යි 0.75 ගුණ කිරීම 3 75ක් 3 225යි දශම ස්ථාන 2යි එතකොට 2.25 ගුණ කිරීම 8.314 ගුණ කිරීම 38 බෙදීම හරයේ තියෙනවා 0.632 ගුණ කිරීම 37 ගුණ කිරීම 1.013 ලග්ගණක පාවිච්චි කරලා සුළු කිරීම කරන්න වෙන්නේ 2.25 ලග්ගණක 0.35 2.1 8.314 ලග්ගණක 0.91998 පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩම ඉගෙනගෙන ඉවර වෙනකොට අදාළ අභ්‍යාස කරන අවස්ථාවේදී 8.314 ලග්ගණකයේ අවස්ථා කීපයකදී බලන්න සිද්ධ වෙනවා. එතකොට අපිට මේ වෙනකොට මතක හිටලා තියෙන්න ඕනේ 8.314 ලග්ගණකයේ 0.91998 කියලා. එතකොට මේ වෙලාව වෙනකොට ඒ ලග්ගණකේ මතක හිටලා නැත්නම් ඒකේ තේරුම ප්‍රමාණවත් තරම් පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩමට අභ්‍යාස කරලා නැහැ කියන එක. එතකොට පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩමට ප්‍රමාණවත් තරම් අභ්‍යාස කරලා නැත්නම් දුවල පුතලට පුළුවන් මම රචනා කරලා තියෙන පදාර්ථයේ වායුමය අවස්ථාව වැඩපොත කියන වැඩපොත මිලදී අරගෙන ඒ වැඩපොතේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. ඒ වැඩපොතේ තියෙන ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමෙන් දුවල පුතාලට පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩමේ සියලුම සිද්ධාන්ත නැවත මතක් කරගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමේ ක්‍රම රටා හඳුනා ගන්න පුළුවන්. ඒ වැඩපොතේ සෑම ප්‍රශ්නයකටම ආදර්ශ පිළිතුර මම දක්වලා තියෙනවා. එතකොට දුවල පුතාලට පුළුවන් ප්‍රශ්නෙට පිළිතුරු ලියලා මම ලබා දීලා තියෙන ආදර්ශ පිළිතුරු එක්ක සංසන්දනය කරලා ඒ පිළිතුරු වල තියෙන වැරදි නිවැරදි කරගන්නත් අඩුපාඩු සම්පූර්ණ කරගන්නත්. පදාර්ථයේ වායුමය අවස්ථාව වැඩපොතේ ප්‍රශ්නවල පිළිතුරු ලියනකොට ගණනය කිරීම අඩංගු ප්‍රශ්නත් දුවල පුතාලට මුණ ගැහෙයි. එතකොට ඒ ප්‍රශ්නවලටත් ඒ කියන්නේ ගණනය කිරීමුත් නිවැරදිව කරන විදිහ ඉගෙන ගන්න පුළුවන් ඒ ප්‍රශ්නවල පිළිතුරු ලිවීමෙන්. එතකොට යම්කිසි දරුවෙක්ට හිතෙනවා නම් ප්‍රමාණවත් තරම් අභ්‍යාස පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩමට අදාළව කළේ නැහැ කියලා පදාර්ථයේ වායුමය අවස්ථාව වැඩපොත මිලදී අරගෙන ඒ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. පදාර්ථයේ වායුමය අවස්ථාව වැඩපොත නිවසටම ගෙන්වා ගැනීම සඳහා 0.77 123 285 අංකයට WhatsApp නැත්නම් Telegram පණිවිඩයක් යොමු කරන්න. ඒ වගේම අපොසු උසස් පෙළ රසායන විද්‍යාව විෂය සඳහා මම රචනා කළ වැඩපොත් රාශියක් තියෙනවා එක් එක් විෂය කොටසට අදාළව. ඒ වැඩපොත් මාලාවම පරිශීලනය කළොත් අපොසු උසස් පෙළ රසායන විද්‍යාව විෂය නිර්දේශය
සම්පූර්ණයෙන්ම වගේ නැවත ආවර්ජනය කර ගන්නත් ප්‍රශ්නවලට පිළිතුරු ලියන ආකාරය ගැන අවබෝධයක් ලබා ගන්නත් පුළුවන් වෙනවා. එතකොට 2.25 ගුණ කිරීම 8.314 ගුණ කිරීම 38. එතකොට ගුණ කරන්න තියෙන නිසා ලඝු ගණක ටික එකතු කරන්න ඕනේ. 1.8 9යි 9යි 8යි 17යි 7යි 1ක් ඉතිරි. ඉතිරි 1.2 3යි 3යි 9යි 12යි 12යි 9යි 21යි 1යි 2ක් ඉතිරි. 2.5යි 7යි 7යි 1යි 8යි 8යි 7යි 15යි 5යි 1ක් ඉතිරි. ඉතිරි 1.3යි 4යි 4යි 9යි 13යි 13යි 5යි 18යි 8යි 1ක් ඉතිරි. දශම තිත. 1යි 0.0යි 0.1යි 1.3ම 2යි. එතකොට ලවයේ ලඝු ගණකය 2.85යි 1යි 7යි. හරේ තියෙන්නේ 0.6යි 3යි 2. ලඝු ගණකය ව්‍යුති 1.8යි 0.0යි 0.7යි 37. ලඝු ගණකය 1.5යි 6යි 8යි 2. 1.01යි 3යි ලඝු ගණකය 0.0යි 0.0යි 5යි 6යි. පදාර්ථයේ වායුමය අවස්ථා පාඩමේ ගණනය කිරීම සැරිකුතු ප්‍රමාණයක් කළා නම් මේ වෙනකොට 1.013 ලඝු ගණකය 0.0005 6යි කියලා මතක හිටලා තියෙන්න ඕනේ. එතකොට 0.63යි 2 ගුණ කිරීම 37 ගුණ කිරීම 1.013. ඒ නිසා අපි ඒ ලඝු ගණක ටික එකතු කරනවා. 7යි 2යි 9යි 9යි 6යි 15යි 5යි 1ක් ඉතිරි. 1.1යි 1.8යි 9යි 9යි 5යි 14යි 4යි ඉතිරි 1යි. 1.1යි 1යි 1.6යි 7යි 7යි 0.7යි 7යි. 8යි 5යි 13යි 13යි 0.13යි 13යි 3යි 1ක් ඉතිරි. දශම තිත. 1 අඩු කිරීම 1 0.0යි එකතු කිරීම 1 1යි 1යි 0.1යි. එතකොට හරේ ලග්වන එක 1.3යි 7යි 4යි 5යි. එතකොට ලවේ ලග්වන එකෙන් හරේ ලග්වන එක අඩු කරන්න ඕනේ. හතෙන් පහක් දෙකයි එකෙන් හතරක් අඩු කරන්න බෑ මෙහෙන් එකක් ගත්තා 11ෙන් හතරක් 7යි දැන් මෙතන තියෙන හතර හතරෙන් හතක් අඩු කරන්න බෑ මෙහෙන් එකක් ගත්තා 14යි 14ෙන් හතක් 7යි දැන් මෙතන තියෙන්නේ හත හතෙන් තුනක් 4යි දශම තිත දෙකෙන් එකක් 1යි 0.4යි 7යි 7යි දෙකේ ප්‍රතිලඝු ගණකය 2.8යි 0.0යි 0. ලඝු ගණකයේ පූර්ණ සංඛ්‍යාව 1. ඒ කියන්නේ මේ අගේ ගුණ කිරීම 10 පළවෙනි බලේ. එතකොට 2.8යි 0.0යි 0.0 ගුණ කිරීම 10 පළවෙනි බලේ කියන්නේ 28යි. එතකොට මේ ටික සුළු වුණාම 28යි. තව තියෙනවා ගුණ කිරීම 10 ඍණ 3 වෙනි බලේ ඒකකය මවුලයට කිලෝග්‍රෑම්. එතකොට අපිට පැහැදිලි මේ වායුවේ මෞලික ස්කන්ධය මවුලේට කිලෝග්‍රෑම් 28 ගුණ කිරීම 10 ඍණ 3යි. දැන් අපි නිර්ණය කරන්න ඕනේ වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය. රසායනික ගණනය පළවෙනි මාස්ටර් ක්ලාස් එකේදී මම කියලා දීලා තියෙනවා යම්කිසි ප්‍රභේදයක මෞලික ස්කන්ධය නිර්ණය කරන ආකාරය. එතකොට අණු සඳහා මෞලික ස්කන්ධය කියලා කියන්නේ මෞලයට ග්‍රෑම් සාපේක්ෂ අණුක ස්කන්ධය. එතකොට වායුවේ මෞලික ස්කන්ධය මෞලයට කිලෝග්‍රෑම් 28 ගුණ කිරීම 10 ඍණ 3යි. ඒක අපිට ලියන්න පුළුවන් ග්‍රෑම් වලින්. කිලෝග්‍රෑම් ග්‍රෑම් කියන්නේ 1000 ගුණ කරලා. 10 ඍණ 3 වෙනි බලයේ ගුණ කිරීම 1000 කියන්නේ 1යි. 1 වරක් 28 28යි. එතකොට මේ වායුවේ මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 28යි. එහෙනම් 28 කියන්නේ අදාළ වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය. එතකොට මේ විදිහට අපිට නිගමනය කරන්න පුළුවන් මේ වායුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 28යි කියලා. එතකොට මේ ගණනය කිරීම ලඝු ගණක වලින් කළ නිසා සමහර විට දරුවෙක්ට පිළිතුරු විදිහට ලැබිලා ඇති 28.01. එතකොට ඒ වගේ පිළිතුරක් ලැබිලා තිබුණත් නිවැරදි පිළිතුරු විදිහට බාර ගන්නවා. ඒකට හේතුව ලඝු ගණක වලින් සුළු කරනකොට අවසාන සාර්ථකාංකය වෙනස් වෙන්න පුළුවන් නිසා. එතකොට මේ ප්‍රශ්නයට පිළිතුරු ලිවීමට අදාළව වැදගත් කරුණු සැලකිතු වැදගත් කරුණු මොනවද? මම ඉස්සෙල්ලා මේ ගණනය කිරීමට අදාළ වැදගත් කරුණු ටික කියලා ඉන්නම්. ගණනය කිරීම කරන අවස්ථාවේදී PV සමානයි NRT වලින් ලැබුණු PM සමානයි DRT සමීකරණයට අගයන් අපි ආදේශ කළේ. එතකොට සියලුම අගයන්
SI ඒකකෙන් ආදේශ කළ යුතුයි. එතකොට SI ඒකකෙන් අගයන් ආදේශ කරපුවාම ගණනය කරන භෞතික රාශියට අදාළ SI ඒකකයෙන් පිළිතුර ලැබෙනවා. ඊළඟ වැදගත් කාරණේ තමයි වායු ගෝල පැස්කල් කරන අවස්ථාවේදී 10 පස්වෙනි බලෙන්ද ගුණ කරන්නේ 1.013 ගුණ කිරීම 10 පස්වෙනි බලෙන්ද ගුණ කරන්නේ. භෞතික විද්‍යාවේදී සාමාන්‍යයෙන් වායු ගෝල පැස්කල් කරනකොට 10 පස්වෙනි බලෙන් ගුණ කරනවා. රසායන විද්‍යාවේදී සාමාන්‍යයෙන් වායු ගෝල පැස්කල් කරනකොට ගුණ කරන්නේ 1.013 ගුණ කිරීම 10 පස්වෙනි බලය. ප්‍රශ්නේ කියලා තිබුණොත් වායු ගෝල එකක් පැස්කල් 10 පස්වෙනි බලයට සමානයි කියලා ගන්න කියලා. එතකොට රසායන විද්‍යාවේදීත් වායු ගෝල පැස්කල් කරන්න ගුණ කරන්නේ 10 පස්වෙනි බලය. හැබැයි මේ ප්‍රශ්නේ එහෙම සඳහනක් නැති නිසා වායු ගෝල පැස්කල් කරන්න මම ගුණ කළේ 1.013 ගුණ කිරීම 10 5, 10 5 ගුණ කළා නම් රසායන විද්‍යාවට අදාළ පිළිතුරක වැරැද්දක් විදිහට තමයි සැලකන්නේ. ඒ නිසා යම් කිසි දරුවෙක් ඒ විදිහට ගණනය කළා තිබ්බනම් මෙතනින් එහාට ගණනය කිරීම වැරදි. ඊළඟට අපි දැනගෙන ඉන්න ඕනේ රසදිය මිලිමීටර් වායු ගෝල කරන්නේ කොහොමද කියලා. රසදිය මිලිමීටර් වායු ගෝල කරන්නේ 760 බෙදලා. එතකොට ගණනය කිරීමේදී අපිට අවශ්‍ය වෙච්ච තව වැදගත් සිද්ධාන්තයක් තමයි අණු සඳහා මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් සාපේක්ෂ අණුක ස්කන්ධය කියන සම්බන්ධතාව. එතකොට ඒ සම්බන්ධතාව මතක තිබුණොත් තමයි මෞලික ස්කන්ධයෙන් සාපේක්ෂ අණුක ස්කන්ධය නිර්ණය කරන්න හැකියාව ලැබෙන්නේ. ඊළඟට මේ පරීක්ෂණයට අදාළ පැහැදිලි කිරීම ගැන යමක් කියන්න ඕනේ. මේ පරීක්ෂණයට අදාළ පැහැදිලි කිරීම ලියන වෙලාවේදී සමීකරණ ව්‍යුත්පන්න කළ විදිහ පියවරෙන් පියවර ලියලා තියෙන්න ඕනේ. මම වායුවේ ඝනත්වය මනිනවා කියලයි කිව්වේ. වායුවේ යම් කිසි ස්කන්ධයක් අරගෙන ඒ ස්කන්ධයේ පරිමාව මනිනවා කියලා කිව්වේ නැහැ. ඒකට හේතුව සාමාන්‍ය විද්‍යාගාරයක වායුවක ස්කන්ධය මැනගන්න අපහසුයි. හැබැයි වායුවක ඝනත්වය මැනගන්න ක්‍රම තියෙනවා. ඒ නිසායි මම මේ විදිහට ලිව්වේ දී ඇති වායු නිදර්ශකයේ පීඩනයේ ඝනත්වය සහ උෂ්ණත්වය මැන ගැනීම කියලා. හැබැයි යම් කිසි දරුවෙක්ට පුළුවන් මේ විදිහට PM සමානයි DRT කියන සමීකරණය ගන්නේ නැතුව පරිපූර්ණ වායුවක PM සමානයි එම්බෙදීම VRT කියන සමීකරණය තැනට එනකම් ව්‍යුත්පන්න කිරීම කරලා වායු නිදර්ශකයෙන් යම්කිසි කොටසක් අරගෙන ඒ කොටසේ ස්කන්ධයේ පරිමාව උෂ්ණත්වය සහ පීඩනය මැනලා ඒ ඇසුරෙන් මෞලික ස්කන්ධය ගණනය කරනවා කියලා ලියන්න. එහෙම ලිව්වත් සෛද්ධාන්තික වැරදි නැහැ. අවසාන වශයෙන් කියන්න ඕනේ ලඝු ගණක වලින් සිදු කරන සුළු කිරීම ගැන. එතකොට මේ වගේ සුළු කිරීමක් ආවහම ඒ සුළු කිරීම ලඝු ගණක වලින් තමයි අපිට විභාගෙදි කරන්න වෙන්නේ. එතකොට අපිට අමාරුයි මේ වගේ සුළු කිරීමක් දීර්ඝ ගුණ කිරීම් දීර්ඝ බෙදීම් වලින් කරන්න. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ලඝු ගණක බලලා ඒ ලඝු ගණක වලින් සුළු කිරීම කරන්න. මම මේ පැහැදිලි කිරීම කරන වෙලාවේදී දුවල පුතාලට හිතෙන්න පුළුවන් ලඝු ගණක වලින් සුළු කරන්න සෑහෙන වෙලාවක් යනවනේ කියලා. ඒ මම හැම පියවරක්ම කිය කිය කළ නිසායි වෙලා වැඩියෙන් ගියේ. හැබැයි මේ වැඩේ කරනකොට කිය කිය කරන්න ඕනේ නෑනේ. හිතෙන් කරගෙන යන්න තියෙන්නේ. එතකොට ගතවන කාලේ අඩුයි හොඳ පුහුණුවක් තිබුණොත්. ඒ නිසා දැන් ඉඳලම දැන් අපි රසායන විද්‍යාව ඉගෙන ගැනීමේ මුල් අවධියේ ඉන්නේ. එතකොට දැන් ඉඳලම සුළු කිරීම ලඝු ගණක වලින් කරන්න පුරුදු වුණාම අපසු උසස් පෙළ විභාගේ ලියන දවස වෙනකොට ඉතාමික් වැනි ලඝුණක වලින් සුළු කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේමයි 8.314, 1.013, 6.022, 1.62, මෙන්න මේ වගේ නිතර හමුවන සංඛ්‍යාවල ලඝුණක මතක හිටිනවා ගණනය කිරීම මේ විදිහට කරගෙන යනකොට. එතකොට ඒ විදිහට ලඝුණක මතක හිටීමත් වාසිදායක වෙනවා කාලය ඉතිරි කර ගැනීම සඳහා. එතකොට මම හිතනවා මේ ප්‍රශ්නෙට අදාළ පැහැදිලි කිරීම තුළින් දුවල පුතාලට අලුත් කරුණු රාශියක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. එතකොට මේ විදිහ පසුගිය විභාග ප්‍රශ්නවල පිළිතුරු විවරණ දැන ගැනීම සඳහා දුවල පුතාලට පුළුවන් amila.click වෙබ් අඩවියට පිවිසෙන්න. amila.click වෙබ් අඩවියට පිවිසීමෙන් මේ විදිහට 1980 සිට මේ දක්වා පසුගිය අපොස උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්නවල පිළිතුරු විවරණ වීඩියෝ විදිහට දුවල පුතාලට බලා ගන්න පුළුවන්. එතකොට සමහරට දුවල පුතාලා තියෙන ප්‍රශ්නයක් තමයි 1980 1990 වගේ කාලේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න හොයාගන්න අමාරුයි. එතකොට පදාර්ථයේ වායුමය අවස්ථාව පාඩමට අදාළව 1980 සිට මේ දක්වා ප්‍රශ්න දුවල පුතාලට පුළුවන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න amila.click වෙබ් අඩවියේ. ඒ සඳහා ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකට යොදලා තියෙනවා. ඒ ලින්ක් එකට යන්න ඊට පස්සේ ඩවුන්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න. ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය වෙන්නේ බහුවර්ණ ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍රයේද
ව්‍යුහගත රචනා ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍රයේද රචනා ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍රයේද කියන තැන තෝරලා ක්ලික් කරන්න. එතකොට PDF ෆයිල් එකක් විදිහට ඒ ප්‍රශ්න ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එවනම් අපි තවත් මේ විදිහටම පසුගිය විභාග ප්‍රශ්නයක පිළිතුරු විවරණකින් මුණ ගැසෙමු. ආයුබෝවන්.